කන්ද බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදයක් එක්ක තමයි මේ අම්මල තාත්තල හැමදේම පටන් ගන්න. උදේට නැගිටලා කන්ද දෙවියන්ගේ ආශිර්වාදයක් එක්ක තමයි මේ හේනට එන්නේ. පළදාව ලැබෙන්න ඕනේ, මගේ පවුල් රැකෙන්න ඕනේ. කන්ද දෙවියන්ට මගේ මුළු පවුලම බාරයි. හැබැයි අම්මා ඉතාමත්ම විශේෂ කෙනෙක් ඔයා. මොකද දන්නවද, ලෝකෙදී ලොකුම දුක වේදනාව තමයි මේ දරුවෙක් ප්‍රසූති කරන එක, දරුවෙක් ලැබෙන එක. හැබැයි ඒ මිනිස්සුන්ගේ දුක, එහෙම නැත්නම් ඒ වේදනාව සමනය කරන්නට අම්මට පුළුවන් වුණා. වින්නබු අම්මා, එහෙමනේ ගමේ කට්ටිය කියන්නේ. මේ අම්මේ කියමු බලන්න, දැන් මේ අම්මට අමතක වෙන නැති දවස් තියෙනවද මේ මේ රාජකාරී කටයුතු කරද්දි? දවසක ඔන්න ගෑනු කෙනෙකුට දරුවෙක් ලැබෙන්න යනවා. ඒ දරුවා ගන්න මට මෙන්න මෙහෙම අමාරු වෙන්න වුණා. එයා කෑ ගැහුවා, මට යන්න පරක් වුණා. ඒ වගේ කතා තියෙනවද අම්ම? මට පොඩ්ඩක් අහන්න ආසයි ඒ වගේ අත්දැකීම් අම්මගේ ජීවිතේ. අපිට කල් මාත්‍යෙන් කියා තියෙනවා. එතකොට මං ගම බිම යනවා අඩුයි. ගොවිතැනකට යත ගොවිතැනක් තුන පුරුවන් කරන්න යතත් ළඟ ගෙදරකට කියලා තමයි යන්නේ. මං අහවල් ගමන යන්නේ කියලා. එතකොට හදිසිය වුවම නමක් වුණොත් හොයන්ට එනවා. එතකොට මං යනවා. ඒ මයි එන ගිරාක ඇත්තක් තියෙනවා. ඒ ගිරාක ඇත්තන්න ගෙදර දොර තහංචි කරලා මගේ යන්නේ මං ඒ ලෙඩා ඉන්න ගෙදෙට. ලෙඩා ඉන්න ගෙදෙට යනකොටත් ඒ ලෙඩා ඉන්න කාමරෙට යන්නෙත් මං ඒ තහංචි කරලා තමයි මගේ ඇතුළට යන්නේ. තහංචි කරනවා කියන එකේ තේරුම මට පොඩ්ඩක් පැහැදිලි කරමු අම්මා. මේ තහංචි කරනවා කියන්නේ බාරහාර වෙලා එහෙමද? ඔව් 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 ඔව්. ඒ එක එක දෙවියන් වහන්සේලාට ඔව් ඒවා බාර කරනවා. මෙතන මේ සීමාවෙන් මෙහාට ආයක එන්න යන්න බෑ කෙනෙකුට කියලා. දොරකඩේ උළුවසේ ඉරි තුනක් ඇඳලා තමයි මං ගේට ඇතුළට යන්නේ. එහෙමයි. ඒකන් ලෙඩා දිහා බලනවා. බලපම ඉතින් මේ තමන්ට ලෙඩා ඉක්මනින් සුව වෙයිද කල්ලේ ආයිද මොකද කියලා දැනගත්ත තෙල් සාත්තු කරනවා, වතුර සාත්තු කරලා දෙනවා, මේ කුරුම්බ වතුරම සාත්තු කරලා දෙනවා. ආය මන්තරය ඇතන ඒක මතුරල ලෙඩාගේ පෙකිනිය ළඟ අත තිබ්බම දැනගත්ත හැකි. පෙකිනිය උන් අත අම්මට ඒ වගේ අද්දකීම් ගොඩාක් තියෙනවා අපේ අප්පෝ. මේ අම්මගේ මේ රත්තරන් අද්දකෙන් මෙලව එළිය දැකපු දරුවෝ ගාන මං ඇහුවතින් අම්මට එක හරි අභිමානවත් අම්මට කියන්න පුළුවන් වේවි. මයි 150කට වැඩි වෙතත් අඩු නෑ. අනේ අම්මේ මේවල ජීවිත 150ක් මේ මෙල තමයි ඉස්සෙල්ලම. අර කළු මහත්තයා තමයි ඉස්සෙල්ලම. එහෙමද? මාර දැනකට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙට ඉන්නකො මෙහෙට ඉන්නකො. මේ මොකද්ද? මේ දෝතට ගත්තී. ඔව්. ඒ අම්ම මේ අම්මගේ අද්දකින් ඉස්සල්ලා මේ වැඩේ කරේ මෙයාට. මෙයා තමයි ගත්තේ. දැන් අවුරුදු කීයක කලින්ද? අවුරුදු 41කට කලින්. අවුරුදු 41. එහෙනම් දොහොත් මුදුන් දෙලා අම්මට පොඩක් මඳින්න. මොකද හේතුව ඔයාට මේ ලෝකෙ එළිය දකින්න, ඔයාට ලස්සනට මේ වගේ ලස්සන රූපයකට හිමිකම් කියන්න මේ අම්මා අවස්ථාවක් ලබා දුන්නා. ඒ තමයි මේ කිසිදු කරදරයක් නැතුව අම්මගේ මව් කුසෙන් එළියට ගත්තේ. එදා තිබුණු තාක්ෂණ අද තිබුණු තාක්ෂණය කිසි දෙයක් නැහැ අම්මේ. ඒ අවුරුදු 41 කර කලින් දවස අද වගේ මතකයිද? මෙයා දවස කියන්නේ මං අහන්නේ අංගහරුවද බදාද කියලා නෙමෙයි. ඒ දේ මතකයිද අම්මට? ඕ ඒ උපස්නාන කර පැටි මතකයි මම. එතකොට මෙයා මේ අම්මා අම්මට දැනු මේ පළමු වතාවෙදි මේ මගේ දෙයක් කරද්දි අම්මට බයක් තිබුණ දැනු නැද්ද? බයත් ටිකක් ඉතින් දැනෙනවා. ඒ වුණත් ඒ වාරසකන්නේ යන්නේ. එතකොට අය මොකවත් හිතුන්නේ නැහැ. ඔව් අපේ අම්මා කිව්වනේ අපේ අම්මගේ પરම්පරාව අම්මා ඉස්සෙල්ලා කිව්වා. ඒ ගාවට තමයි මට අපේ අම්මා බාර දුන්නේ. ඒ කියන්නේ අම්මගේ අම්මත් වින්නඹු වැඩේ කරා. ඔව් ඔව් ඒ ගමන් මේ යන්න එපා, බය වෙන්න එපා. කොතෙන්ද ගියා මම මතක් කරගෙන යන්න. මේ ඖෂධ මතක් කරගෙන යන්න ඇතුල් වෙන්න ගෙට කියලා කියා දින ඉඳිබ්බේ. ටිකක් ඉඳින් තත් ටිකක් මම ගුණයි මට ඒක ගණන් ගත්තේ නෑ මම. මුنين නම් අපි ඉන්නා. මෙන්න මේ වගේ අම්මලාට අපි මොනවද දෙන්නේ? මේ ලෝකේ ඇගීමක් කරන්න මේ අම්මලාට අවස්ථාවක් අපිට තියෙනවද? අපිට තියෙන මේකම අවස්ථාව තමයි මේ වගේ සුන්දර අම්මලා මේ රට වෙනුවෙන් කරපු දේවල් ගැන කතා කරලා දොහොත් මුදුන් දීලා වැඳලා ගෙදර අපි ආපු යන එක. ඉන් එහා අපිට කරන්න දෙයක් නැහැ. සම්මාන පිට සම්මාන ගන්නව කොළඹ හතේ ඉන්න කට්ටිය. අගනගර ඉන්න කට්ටිය ගන්නව. හොඳම වනිතාව කියනවා, හොඳම කාන්තාව කියනවා. මේ සම්මාන ගොඩාක් බෙදා ගන්නවා. හැබැයි මේ වගේ සුන්දර ගම්මානට ඇවිල්ලා මේ කරපු දෙයට ඇගීමක් කරන්න අපි කාටවත් හැකියාවක් තිබුණද නැහැ. මේ ඇවිල්ලා අහම්බෙන් දැකපු අම්මගේ මේ රත්තරන් අද්දකින් ඉස්සලාම අම්මගේ මව් කුසෙන් එළියට ගත්තේ මෙන්න මේ කොල්ලා. අය අවුරුදු 41කට කලින්. ඔව් ඔව්. එයා තමයි ඉස්සරම. අද හොඳයි වාසනාවන්ත දිනයක් අද නේද? ඔව් අනිවාර්යෙන්. මුළු රටටම මුළු ලෝකෙටම අම්මගේ ආඩම්බරය, අම්මගේ කරුණාව, අම්මගේ තියෙන මේ හැකියාව ඔන්න කියන්න අපිට අවස්ථාවක් ලැබුණා අම්මේ.
ඒවගේ දැන් මේ මගේ ලොකු අම්මා, මේ ලොකු අම්මා දැන් අවුරුදු එකහමාරකට කලින් මගේ වීල් එකේ හුන්නස්ගිරිය උඩදුම්බර ස්පිතාලට අරන් යනකොට ළමයි දෙන්නේ හම්බෙන්න ඉිටපු අම්ම කෙනෙක් අරන් ගියේ. මගදීන් හම්බ වුණා ළමයි දෙන්නම. ඒ දරු දෙන්නත් බේරගත්තේ මේ අපේ ලොකු අම්මා තමයි. මගේ වීල් එකේ ස්පිතාලට යනකොට ළමයි දෙන්නම හම්බ වුණා. අම්මා ළම ඒ දැන් ඒ ළම 150 දෙනෙකුට ඉතාමත්ම කරුණාව දැක්වුවනේ. අම්මලාගේ තිබුණු විලි වේදනාව අම්ම අඳුනගත්තනේ නේද? දීර්ඝායු වේවා, බුදු සරණ දෙවි පිහිටයි. ඉදිරියටත් මේ දේ මේ රට ගම වෙනුවෙන් මේ මීමුරේ වෙනුවෙන් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ඔබතුමියට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. කඳ දෙවියන්ගේ ආශිර්වාදය හැමදාම ওই මූණට ලැබෙන්නම ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා අම්මේ. ඔයාලටත් එසේ මේවා අය තව තව එන්න ලැබිව ඈ. අනිවාර්යෙන් පළමු වතාවනේ මීමුරේට ඇවිල්ලා මේ පළමු වතාවනේ මීමුරේට ආපු ගමනේදී මීමුරේ ඉන්න අභිමානවත්ම කාන්තාව මුණ ගැහුණා කියලා මම විශ්වාස කරනවා නේද? ජීවිත 150කට මෙලොව එළිය දකින්න සාමාන්‍ය ගණන් මම ඔය කිව්වේ. ඊටතර වැඩි වෙන්නේද නේ? දැන් බඩ ඇතුලේනේ කුසේ ඇතුලේනේ මැරිකිලම යන්න තියෙනවා. ආය මේ තණ්ඩි වලින් මෙහෙ ඉපදෙච්චිලම යන්න තියෙන කිසි හානියක් වෙලා නැහැ මට. තව මයි. තව මේ තවම දරුවෙක් නැති වෙලන්නේ, මව් කෙනෙකුට හානියක් වෙලන්නේ. තවම නම් මොනවාත්ම වෙලෙම නෑ මගේ අතේ. අනේ ඒ කොයිතරම් ලොකු මොකද අපේ රෝසන් හම්බෙන්න ගින් අරයා හම්බෙන්න ගින් ඉතින් මැරුණ නැති ටික ඉතරයි. ඔව් අපේ රෝසන් හම්බෙන්න ගින් ඉදි. ඒ කියන්නේ අම්මගේ දරුවා ගත්තද මේ අම්මද? මෙයාගේ කියන්නකෝ බලන්න. දැන් මේ හරිය ලස්සන සුන්දර කතාවක් මට කියන්නකෝ බලන්න. දැන් එදා දවස මතක් කරු තින් කොහොමද වට කියන්න පුළුවන්? එදා දවස ඉතින් ගොඩක් කනගාටු දවසක්. ඉතින් දුක් උලව්වක සෑහෙන වෙලා දවස් 3ක් වෙනවා පුතා හම්බෙන්න අමාරු වෙලා. ඊට පස්සේ පළවෙනි දවසේ තමයි මේ අපේ නැන්දම්ම එක්කන් ගියේ. එක්කන් ගිහිල්ලා කොහොමාරි දවස් 3කින් තමයි මට දරුවා බිහි වුණේ. ඉතින් ගොඩක් දුක් වින්දා. ඉතින් සෑහෙන දුකක් වින්දා. හොස්පිටල් එකට යන්න බැරුව වාහන නැතුව අවුරුද්දක් දවසක් වුණා. අවුරුද්ද දවසේ මෙහෙ වාහන යන්නේ නැහැ දරුවෙක් හම්බෙන්න හිටියටවත්. ඉතින් ඒ නිසා මම ගොඩක් දුක් වින්දා. ඉතින් කොහොමාරි අපේ නැන්දට පින් සිද්ධ වෙන්න මගේ දරුවා කොහොමාරි ගත්තා. අම්මයි දරුවෝ දෙන්නම සනීපෙන් ඉන්නෝ? නෑ දෙන්නේ නෑ, මේ පුතා විතරයි මගේ. අම්මයි පුතා දෙන්නම. ඔව් දෙන්නම. ඉතින් සනීපෙන් හිටියා. ඉතින් කරදරයක් නැතුව හිටියා. දවස් දෙක නැගිටලා හොඳට වැඩවල කරගෙන හිටියා. දැන් මේ අම්ම දකින්නකොට හැමදාම ඒ දේවල් මතක් වෙනෝනේ. ඔව් මතක් වෙනවා. ඉතින් එයා කරපු දේ ඉතින් මං ඇත්තටම මට ගොඩක් අමාරු වුණා. මේ කියන්නේ මං මැරිලා වගේ තමයි හිටියෙත්. මං කියන්නේ මගේ දුක බලලා නැන්දටත් කලන්තේ හිටන් හැදුලා තියෙනවා. ඒ කියන්නේ මං සෑහෙන දුකක් වින්දා. මේ දරුවෝ බිහි කරන්නේ ඒ තරම් දුකක් විඳලා දරුවෝ බිහි කරන අපේ දරුවෝ ඇයි අම්මට තාත්තට සලකන්නේ නැත්තේ? අනිවාර්යෙන්ම රොෂාන්ද නම. එහෙනම් රොෂාන්ට මම කියන්නේ අම්ම විඳපු වේදනාව දවසින් දවස මොහොතින් මොහොත තමන්ට දැනෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි රොෂාන්ට මම කියන්නේ මෙන්න මේකයි. කවදාවත් අම්ම ගැස් දෙකට කඳුලක් ගේන්න එපා. අම්ම ඔයා වෙනුවෙන් ලෝකෙ විඳින්න තියෙන ලොකුම වේදනාව විඳනේ. අද වගේ මතක දවස් නැවතවතාවක් ඒ දේවල් මතක් වුණාට වඩා නේද ඉදිරිය ගැන හිතන එක ගොඩක් හොඳයි නේ. මේ ඉන්නේ තමත් විශේෂ කෙනෙක්. මේ කපු මහත්තයා මීමුරේ නේ. ඔව්. දැන් මේ කී දෙනෙක් ජෝඩු කරලා දිනවද මාමි? එහෙනම් මොකද්ද? දේවාලි කපු මහත්තයා. අනේ අම්මේ, එහෙනම් අපි මේ දේවාලි කපු මහත්තයා විදියට මොන වගේ දේවල්ද මේ දේවාලි තුලින් වෙන්නේ? මේක වෙන්නේ ඉතින් මේ ඒකේ ගන්න තියෙන පිහිට සරණ ගන්න එක තමයි. මිනිස්සුන්ගේ තියෙන ලොකුම විශ්වාසය දේවාලට ඇවිල්ලා මේ මාමු මුණ ගැහිලා දුක කියන එකද? ඔව් නැත් දුක. ඔව් එහෙම තමයි. ඉතින් ඒවා කපු මහත්තයා කියන්න ඕනේ. කියලා එතන ඒ පූජාවල් කරන්න ඕනේ. පොඩි පූජාවකට කියන පොඩි කවියකුත් කියමුද මාමි? කවි නම් කියන්න බෑ. ඉතින් කවි දෙවියෝ ඔයාලට මේ කපුකම ඕනේ නම් ගන්න මේ වාගේ කියන්න බෑ. කපුකම කියන්න බෑනේ. මේ වෙලා කියන්න ඕනේ. එහෙමනේ ඒ වැඩි කරන උත්සවයේ දවසේ ඇවිදින් මේ වාගේ දෙයක් කරගන්න පුළුවන්. හොඳයි. ගත්තන් අර කියමන් කියන්න ගියාම ඒක හරියන්නේ නැහැ. ඔව් එතන හොඳ දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක් නෙමෙයි. රයිට් ඕකේ.